Welcome to the Apple Think. ගොඩක් අය නොදන්නවා වුණාට iPhone එකක battery health එක අඩු වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි අපි iPhone එක charge කරන විදිය. අපි හිතාගෙන හිටියට අපේ iPhone එක අපි හරියට charge කරනවා කියලා ඒක එහෙම නෙවෙයි කියලා වාට තේරෙයි මේ වීඩියෝ එක ඉවරනකම් බලුවට පස්සේ. ඇයි iPhone එකක් 100% වෙනකම් charge කරන්න එපා කියන්නේ? Battery health එක කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? අපි iPhone එකක් charge කරන විදිය අනුව මේ battery health එක ඉක්මනට අඩු වෙන්න පුළුවන් කියලා වදන්නවද? මේ iPhone battery ගැන පැහැදිලි කරලා මම මීට කලිනුත් මේ channel එකේ videos දෙකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ දෙකේදී මම ගොඩක් වෙනස් විදිහට මේ iPhone battery health එක ගැන කොහොමද මේ battery health එක අඩු වෙන්නේ කියන එක ගැන ගොඩක් සරලව පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ අපේ iPhone එකක් අපි නිතරම 100% වෙනකන් charge කරන්න හොඳ නැත්තේ ඇයි කියන එක ගැන. එහෙම අපි නිතරම අපේ iPhone එක 100% වෙනකන් charge කරනවා නම් ඒකෙන් අපේ battery health එක අඩු වෙන්නේ කොහොමද කියන එක ගැනත් ඔයාලට දැනගන්න පුළුවන් මේ වීඩියෝ එක ඉවරනකම් බලුවොත්. ගොඩක් අය තමුන්ගේ iPhone එකක් එහෙම නැත්නම් වෙනත් ඕනම device එකක් නිතරම 100% වෙනකන් charge කරලා තියාගන්න පෙළඹෙන්නේ මේක 100% වුණාම සම්පූර්ණයෙන්ම full. එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන්ම full වුණාම දැනෙන satisfaction එක නිසා තමයි ගොඩක් දෙනෙක් නිතරම තමුන්ගේ phone එකේ battery එක 100% මට්ටමේම තියාගන්න උත්සාහ කරන්නේ. හැබැයි ඒක එහෙම කරන එක දීර්ඝකාලීනව battery health එකට ගොඩක් නරක විදිහට බලපාන දෙයක්. Lithium-ion battery වල capacity එක හොඳටම පාවිච්චි කරන්න පුළුවන් සීමා සහිත cycle count ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ තව කොච්චර ප්‍රමාණයක් factory එකෙන් ආපු සට සාපේක්ෂව ඉතුරු වෙලා තියෙනවද කියන එක තමයි අපිට බැටරි හෙල්ත් එක කියලා බැටරි සෙටින්ග්ස් වල පෙන්වන්නේ. ඔයා මාස 3කට කලින් අලුතෙන්ම ගත්ත iPhone එකේ බැටරි හෙල්ත් එක මාස 3ක් ගියාට පස්සේ දැන් ඒක 97%ක් වෙලා නම් ඒ කියන්නේ ඔයාගේ බැටරි එකෙන් 3%ක් මේ මාස 3 ඇතුළත ආයෙ කවදාවත් පාවිච්චි කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ ඔයාට දැනට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මේ මුළු බැටරි එකෙන් 97%ක ප්‍රමාණයක් විතරයි. ඉතුරු ඉඩ කොටස පහුගිය මාස 3 ඇතුළත ඔයා charge discharge කරපු විදිය අනුව ඉවර වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාට මේ බැටරි එකෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ 97% කියන එක තමයි බැටරි හෙල්ත් එක යගේ 97% කියලා පෙන්වන එකෙන් අදහස් කරන්නේ. ඉතින් අපිට කරන්න පුළුවන් එකම දේ මේ විදිහට බැටරි එක පාවිච්චි කරන්න පුළුවන් ඉඩ ප්‍රමාණය අඩු වෙන වේගය අඩු කරන එක විතරයි. මේක අඩු වෙන එක අපිට නතර කරන්න බෑ. මේක අඩු වෙන වේගය අඩු කරන්න විතරයි අපිට උත්සාහ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මොනවා කරත් අඩු වෙන බැටරි හෙල්ත් එකක් ආයෙ කවදාවත් වැඩි වෙන්නේ නැහැ. නමුත් අපි අපේ iPhone එක හරියට charge discharge කරලා පාවිච්චි කරනවා නම් මේ විදිහට බැටරි හෙල්ත් එක ඉක්මනට අඩු වෙන එක අපිට අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් කාලයක් බැටරි හෙල්ත් එක අඩු නොවි එහෙම නැත්නම් හිමීට අඩු වෙවි පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි අපි iPhone එකක් නිතරම 100% වෙනකන් charge කරන්න හොඳ නැහැ කියන්නේ. එහෙම නිතරම 100% වෙනකන් charge කරනවා කියන්නේ මේකේ cycle count ප්‍රමාණයට ඒක බලපානවා. එහෙම බලපාලා බැටරි හෙල්ත් එක ගොඩක් ඉක්මනට අඩු වෙන්නේ ඒක බලපානවා. ඉතින් නිතරම 100% වෙනකන් charge කරන්න හොඳ නැහැ වගේම නිතරම 120ට වඩා අඩුවෙන් discharge වෙන්න දෙන එකත් ගොඩක් නරක විදියට බලපානවා බැටරි හෙල්ත් එකට. ඒක නිසා තමයි මේ බැටරි ගැන සඳහන් වෙන හැම තැනකදීම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ 30-40 වගේ අගයක ඉඳන් 80% දක්වා නිතරම charge කරන්න පුරුදු වෙන්න කියලා. ඉඳලා හිටලා මේක 100% charge කරාට එහෙම නැත්නම් 100% වෙනකන් discharge වුණාට කමක් නැහැ. නමුත් නිතරම daily use කරද්දි මේක 30-40 මට්ටමේ ඉඳන් 80% වෙනකන් charge කරාම හොඳටම ප්‍රමාණවත්. මේ විදිහට battery health එක අඩු වීම වළක්ව ගන්න iOS එකේම feature එකක් එවලා තියෙනවා optimize battery charging කියලා. එතකොට 80% වෙනකන් phone එක වේගෙන් charge වෙනවා. නමුත් ඊට පස්සේ ඔයාලට මේ phone එකෙම notification එකක් එනවා. දැන් ඕනනම් ඔයාලට මේ phone එක unplug කරන්න පුළුවන් කියලා charger එකෙන්. plug කරලා තිබ්බත් මේක 80% ඉඳන් 100% වෙනකන් ගොඩක් හැමීට තමයි charge වෙන්නේ. ඉතින් ඔය වගේම battery එක 120 දක්වා බැස්සහමත් iPhone එකට අමාරුයි සාමාන්‍ය performance එක ලබා දෙන්න. ඒකයි iPhone එකේ low power mode එක ඉබේම on වෙන්නේ iPhone එකේ battery එක 120 දක්වා ආපුහම. එතකොට මේ iOS එකේ සමහර background task එහෙම run වෙන එක නවත්තලා battery එක 120න් එහාට බහින එක ප්‍රමාද කරනවා. මොකද 80%න් එහාට charge කරන එක වගේම නිතරම 120න් පල්ලෙහාට discharge වෙන එකත් battery එකට හොඳ නැති නිසා තමයි iOS එක ඇතුළෙම මේ වගේ features add කරලා ඉවන්නේ battery health එක දිගු කාලයක් පවත්වා ගන්න. ඉතින් ඔයාට ඔයාගේ iPhone එකේ battery එකේ performance එක උපරිම level එකෙන් තියාගන්න ගමන් battery එකේ health එකත් ඉක්මනට අඩු නොවී පාවිච්චි කරන්න පුළුවන් හොඳම විදිය තමයි battery එක 140ක් විතර වෙනකම් බැස්සහම charge එකට plug කරලා මේක 80%ක් වුණාට පස්සේ unplug කරන එක. 40-80 අතර මට්ටමේ battery එක charge discharge කරන්න පුරුදු වුණා නම් ඒක ගොඩක් හොඳයි ඔයාගේ battery health එකට. එහෙම නොකළා කියලා කිසිම විශේෂ හානියක් වෙන්නේ නැහැ. නමුත් battery health එක ඉක්මනට අඩු වෙන්නේ ඒක බලපාන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි iPhone එකක් අපි නිතරම 100% වෙනකන් charge කරන්න හොඳ නැහැ කියන්නේ. ඉඳලා හිටලා මේක 100% වෙනකන් charge කරාට කමක් නැහැ. නිතරම iPhone එකක් 100% වෙනකන් charge කරන්න හොඳ නැහැ කියන්නේ මෙන්න මේ හේතු නිසා තමයි. ඇත්තටම කිව්වොත් iPhone විතරක් නෙමේ ඕනම lithium ion battery එකක් පාවිච්චි වෙන device එකකට මේ කියපු දේවල් හැම එකක්ම අදාළයි. smartphone, laptop, macbook වුණත් නිතරම 100% වෙනකන් charge නොකර
80ක් දක්වා charge වුනහම charger එකෙන් ගලවලා 140 දක්වා මේක discharge වුනහම ආපහු charger එකට plug කරන එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. එහෙම කරපුවාම ගොඩක් හොඳ battery ආයු කාලයක් එහෙම නැත්නම් ගොඩක් හොඳ battery performance එකක් battery health එක අඩු වෙන්නේ නැතුව දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට battery health ගැන වැඩිදුර දැනගන්න අවශ්‍ය නම් මම අර කලින් කරපු videos දෙක අනිවාර්යයෙන්ම ඉවරනකම් බලන්න. ඒ videos දෙක බැලුවට පස්සේ ගොඩක් හොඳ ගැඹුරු අවබෝධයක් ඔයාට ලැබෙනවා මේ iPhone එක battery එක සහ battery health එක ගැන. ඔයා දන්නවද එක button එකක් තියෙනවා ඒක press කරොත් ඔයාට මේ iPhone වල battery health වගේම තවත් ගොඩක් දේවල් ගැන ඉක්මනටම දැනගන්න පුළුවන් කියලා. ඒ button එක තමයි මේ පල්ලෙහා තියෙන subscribe button එක. ඒක නිසා අනිවාර්යයෙන්ම දැම්ම subscribe button එක press කරන්න අමතක කරන්න එපා. subscribe button එකත් press කරලා bell notification එකත් ඔයාලා දාන්න. මොකද ඔයාට මේ විදිහේ videos ලංකාවේ බලා ගන්න පුළුවන් වෙන්නේ Apple Think channel එකෙන් විතරයි. ඉතින් මේ video එක ඔයාගේ iPhone එකක් පාවිච්චි කරන එහෙම නැත්නම් iPhone එක battery health එක ගැන worry වෙන යාළුවට අනිවාර්යයෙන්ම share කරන්න අමතක කරන්න එපා. මොකද මේ වගේ video එකක් ලංකාවේ පළවෙනි වතාවට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ video එක ඔයාගේ iPhone එකක් පාවිච්චි කරන හැම යාළුවෙකුටම බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් එහෙමනම් මේ වගේම තවත් වැදගත් video එකකින් හමුමු. එකතු වෙලා ඉන්න Apple Think එක. A long road and the money's gone. All the games where you played your part from the very start just to come this far. You should know I believe in you. Every race you run, you're my number one. Kick it up now and bring it.